රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හසිරි රමාෂා ප්‍රථමයේ නවදහනය පුවත් සිරස්තල වෙත අප්‍රේල් 21 මහා ජන පෞරක් පාට පක්ෂ ભેදකින් තොරව සියලු දෙනා එක්වෙමු කාඩිනල් හිමිගෙන් ඉල්ලීමක් එහෙන් මෙහාට මෙහෙන් එහාට පැනපු පැනිල්ලට පැනලා ගත්ත ඇමතිකම් වලට හැදුවනම් මේ රට අද සුරපුරයක් හතර අතින් ණය අරගෙන ජාතික සම්පත් විකුණමින් අනේ අපට අවුරුදු කන්න දුන්නාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි අද ටෙලිවැකියෙන් පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා අප්‍රේල් 21 වන සිකුරාදා ශක්තිමත් ජනපෞරක් ඉදිකිරීමට සූදානම් බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. මීගමුව කොළඹ මාර්ගයේ දෙපසට එකතු වී නිහඬව විරෝධතාවයේ පළ කිරීමට සැලසුම් කර ඇති බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. කාඩිනල් හිමිපාණන් මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි. ප්‍රහාරයේ සත්‍යය යට ගැසීමට එදා මෙදා තුර රට පාලනය කළ ජනාධිපතිවරුන් සහ දේශපාලනඥයන් මෙන්ම වත්මන් ජනාධිපතිවරයා සහ රජයා ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීනුත් දරන මෙම උත්සාහය පසුපස ඇති දූෂිත පරමාර්ථය වන්නේ එම අපරාධකරුවන් ආරක්ෂා කිරීම බව අපිට පැහැදිලි. මෑත ඉතිහාසයේ පුරා සිදු දේශපාලන ඝාතන පැහැර ගැනීම අතුරුදහන් කිරීම මෙන්ම ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම වැනි මහා අපරාධ රාශියක සත්‍යය යටගසා නීතිය හා යුක්තිය ක්‍රියාත්මක කිරීම දේශපාලන බලයට යට කරමින් මේ දක්වාම සිදු කර ඇත්තේ තමන් බලයට ගැනීමට සහ තම බලය ආරක්ෂා කර ගැනීමට දූෂිත දේශපාලකයින් හට උදව් වූ මෙම මහා අපරාධකරුවන් ආරක්ෂා කිරීමයි දැනටමත් නිදැල්ලේ සිටින මෙන්ම විවිධ වරප්‍රසාදයන්ද දේශපාලන රැකවරණයද භුක්ති විඳින මේ අපරාධකරුවන් අනාගතයේදීද බලය දිනා ගැනීම සඳහා මිනිස් ඝාතන සිදු කිරීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමට ඉඩ තිබෙන බව පැහැදිලි. අප්‍රේල් 21 වෙනි සිකුරාදා ශක්තිමත් ජනපෞරක් ඉදිකිරීමට ජාති ආගම් ભેදයෙන් තොරව එකට එක්වන ලෙස අපි අපේ රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ජනපෞර අපි හදන්නේ අප්‍රේල් 21 වෙනිදා උදේ 8 ඉඳලා 9 දක්වා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පටන් අරන් කටුව පිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා මග දෙපස මීගමු කොළඹ මහා මාර්ගයේ වාහනවලට හෝ පුද්ගලයන්ට බාධාවක් නොවන ආකාරයෙන් අපි දෙපස හිටගෙන ඉන්නවා පමණයි ඒ හිටගෙන ඉන්න අතර 8:45ට අපි විනාඩි 2ක නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන්නට කටයුතු කරනවා දැන් දඩබදල් නියමු සමහර අය කියනවා මේ පිටකොටුවේ ගෝගහලා ගිහිල්ලා මුදල් එකතු කරනවා කියලා එතකොට ඒ ජනතාවට මේ දඩබදල් ගෙවන්න පිටකොටුවේ බෝගා ගාවට ගිහිල්ලා එකතු කරත් ඒකට මට ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ වගකීම ඉෂ්ට නොකර ඒ කරපු විනාශය ඒකට ඒගොල්ලෝ ගෙවන්න ඕනේ. අපිට යුක්තිය ඉටු වෙනතුරු සත්‍ය හෙළි වෙනතුරු අමතක වෙන්නේ නැහැ කියන පණිවිඩය අපි දූෂිත දේශපාලන සංස්කෘතියට දෙන්න ඕනේ, ඒ වගේම අපරාධකරුවන්ටත් දෙන්න ඕනේ. කවදාහරි දවසක ඔවුන් නීතියට කොටු වෙනතුරු අපි මේක අමතක කරන්නේ නැහැ කියන පණිවිඩය. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් මේ අවස්ථාවේ මාතෘකා රාශියක් කරලියේ නේද? ඒ සියලු මාතෘකා මැදයි අද මේ 258 වැනි ටෙලිවැකිය ලියන්නේ. අද ඉතින් හාහා පුරා කියලා මේ අලුත් අවුරුද්දේ රාජකාරි ආරම්භ කළ දිනේනේ නේද? වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට පින් සිද්ධ වෙන්න ජයටම අවුරුදු කන්න ලැබුණලු නේද? ඒ නිසා මන්ත්‍රී වජිරටයි ජනපති රනිල් වික්‍රමසිංහටයි ඉතින් සුබ අලුත් අවුරුද්ද
සුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක යුතුයකමක් නේද? දැන් ඒකම මේ වැඩි වැඩියෙන් ඔය ලෝකෙන් ණයගන්ට ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නේද? ඊට අමතරව අපේ රටේ ජාතික දීපලත් ඉතින් හොඳ හොඳ ගණන් වලට නේද විකුණගන්ටත් අවස්ථාව උදා වේවා කියලා එකසිතින්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඔව් හදවතින්ම පතන්ට එපායයි නේද? එහෙම ජාතික සම්පත් විකුණනකොට ඔය අතරමැදියන් සෙට් එකක් ඉන්නවා. ඒ උන්දලා ඉතිහාසයේ පුරාම හිටියා. ඔය ජාතික සම්පත් 60-70ක් මීට ඉස්සෙල්ලත් විකුණලා තියෙනවා. හොඳේ උන්දලට තමයි ඉතින් ඔය සාමාන්‍යයෙන් වැඩිම වාසිය ලැබෙන්නේ. අර වල්ලූරෝ කැකුණ තල්නකොට හබන් කුකුලන්ට රජමගුල් කියලා කතාවක් තියෙනවනේ නේද? ආන් ඉතින් මේ ජාතික සම්පත් විකුණනකොට අතරමැදි පිසාචයින්ට ලැබෙන දොළපිදේනි වලින් පෞල් පිටින් හත්මුතු පරම්පරාවල්ම ගොඩයන්ට අවස්ථාව උදා වේවා කියලාත් ඉතින් මේ අලුත් අවුරුද්දේ ඕන් අපි ප්‍රාර්ථනා කළා. හොඳේ අලුත් අවුරුද්දේ අහන්ට ලැබුණු ඔය තවත් සුබ පණිවිඩයක් තියෙනවා. ආන් ඒකත් මතක් කරලා මෙපය යන්ට නේද? බංගලාදේශයත් අනේ අපිට අනුකම්පා කරලා තියෙනවා. ඔව් අපි ඉතින් ඔය හතර අතින්ම ණයට අරගෙන ජයට අවුරුදු කන රටක්නේ නේද? අවුරුදු කෑවේ නම් මේ ගෙවුණු දවස් දෙක තුනේ. හොඳේ අවුරුදු නෙවෙයි ණයට අරන් හොරා කාපු රටක්. හොඳේ බංගලාදේශේනුත් ණය අරන් තිබුණනේ. ආ බංගලාදේශෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ණයක් අරගෙන. එහි පළමු වාරිකයේ ගෙවන්න දැන් කීප වතාවක් කල් ඉල්ලලා ඔන්න දැන් තව වතාවක් මාස 6ක් කල් දීලා. හොඳේ හැබැයි නිකන් නෙවෙයි. හරිද? ඒ මාස 6ටත් තව පොලිය එකතු වෙනවා. දැන් ඉතින් මේ දවස්වල මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අමතරව ඔය එක එක දේවල් විකුණා දමන ක්‍රියාවලියත් ආරම්භ කරලානේ තියෙන්නේ නේද? ණයට කනවා මදිවට රටේ සම්පත් පවා විකුණලා ජයටම අවුරුදු කන්න දෙන නායකින් ඉතින් අනේ සදා වාසනාවන් නේද? මේ අතර වාරේ තමයි ඉතින් ඔය මේ රිලා කතාවකුත් කරලියට එන්නේ නේද? රිලා ගහණය 130 පැනලා නිසා 100ක් චීනයට යවන කතාව. කතා නැතිවට ප්‍රශ්න නැතිවට ප්‍රශ්න නේද? අර කාලයක් පොඩි උන්ගේ පාසල් බෑග් එකේ කුඩු හෙව්ව මතකද? ආන් ඒව තමයි කතා. හොඳේ දැන් ප්‍රධානතම මාතෘකාව රිලව් පටවනවද? ඒ මක්කටේ පටවන්නේ රිලව් 100ක් ගෙනියන්න ගුවන් ගමන් වාර කීයක් යන්ට වෙයිද? මසට පටවනවද? පරීක්ෂණ වලට පටවනවද? එහෙමත් නැත්නම් සත්වුද්‍යාන වලට යවනවද නේද? දැන් මේ රටේ මේ වෙලාවේ දැවෙනම ප්‍රශ්නේ රිලව්. හොඳේ සමහරුන් මේ අර මල අහිගුන් ටිකයා වගේ රනිල් වික්‍රමසිංහ ජනපති වටේ එකතු වෙනවා. ඒකත් මාතෘකාවක්. දැන් ඔය අද පොහොට්ටුවේ සමහරු කියන්නේ ජනපති රනිල් නොසිටින්න IMF ණය ලැබීම නම් ඉතින් ආයේ මේ කපේට සිද්ධ වෙන්නේ නැහැ කියලායි. ඒ කියන්නේ රාජපක්ෂලා දැන් අට ෆේල් කියලානේ නේද? රාජපක්ෂලාගේ දේශපාලන ගමන අහවරයි කියලානේ නේද? ඒ අයම මේ දැන් නොකිය කියනවා. හොඳේ එදා රාජපක්ෂලව මහා ඉහලින් වර්ණනා කළ අයම තමයි අද ගෝඨාභය ගැනත් අනේ අපිට වැරදුනා, ගෝඨාභය ගැන එදා අපි ගත්ත තීන්දුව වැරදි, එයා එහෙම දක්ෂ කෙනෙක් නෙමෙයි කියලා. කවුද කියන්නේ? එදා ගෝඨාභය ගෙනාපු රාජපක්ෂ කඳවුරේ අයමයි. හොඳේ මේ රාජපක්ෂ කඳවුරේම අය තමයි දැන් රනිල් වික්‍රමසිංහ වටහත් හොට්ටු පෙරමින් කෑ ගසමින් අඬමින් එකතු වෙමින් ඉන්නේ. මේ ඇත්තටම ජනපති රනිල් දක්ෂ නිසාම නම් නෙවෙයි. හොඳේ අද හෙට අලුත් ඇමතිකමක් ගන්ට හිතාන තමයි මෙහෙම නාහෙන් අඬ අඬා වැටෙන්නේ. හොඳේ දැන් ඉතින් ඊළඟට ඇති ජාතිකම ප්‍රශ්නේ මොකද්ද? IMF ණය ප්‍රතිව්‍යුහගත කරනෙන් පස්සේ ඇමතිකම් ලැබීම, ඇමතිකම් බෙදා ගැනීම. හොඳේ රාජිත සේනාරත්නට අනුව එයා කෙහෙලියට වඩා දක්ෂයි. එයාට දුන්නොත් සෞඛ්‍ය ගොඩ ආයේ බෙහෙත් පට්පට් ගාලා ගලන්ට පටන් ගනීවි නේද? ඇත්තම කිව්වොත් එහෙම මේ දේශපාලන ඉතිහාසයේ බලපුවම අපිට නම් මේවා නිකම්ම මේ කතා. හොඳේ මෙහෙන් එහාට පනින, එහෙන් මෙහාට පනින එක ආයේ අරුමයක් නම් නෙවෙයි. අපි දන්නේ මේ 75 වසර පුරාම එකම කාඩ් කුට්ටම අනමින් එකම ජෝකර්ලා එකට බූරු හේරා පොරව සෙල්ලම් කරමින් සිටින බව විතරමයි. SWRD බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවගත් දවසේ ඉඳලම මේ ප්‍රධාන පක්ෂ දෙකට තුනට නෑගම් යන අය, මහගෙදරට යන අය, ආයේ අම්මා තාත්තා ළඟට යන අය අපිට නම් ඉතින් අරුමයක් නෙමෙයි. හොඳේ තමන්ගේ අම්මට ප්‍රසිද්ධේම ගණිකාවක් කියලා
ගණිකාවක් ගානට තමන්ගේ අම්මව දෙනෝදහක් මැද්දේ දාලා අසභ්‍ය වචනෙන් බැනවදමින් පක්ෂේ මාරු කරපු ඒ පුතාලා ඒ දුවල ආයෙම අනේ මගේ අම්මේ කියමින් අම්මා ගාවට යනවා අම්මගේ දෙපා ළඟ වැටෙනවා අම්මා හොඳ හින්දද නෑ අම්මා හොඳ වෙලා නෙමෙයි ඇමති කම් වලට ඇති ආශාව නිසායි තනතුරු වලට ඇති ආශාව නිසායි හොරා කාපුව ඇදිලා එයි කියලා ආන් ඒ වයින් ගැලවෙන්න උමනා නිසායි හරිද එහෙම නැතුව මේ අම්මා හොඳ වෙච්ච නිසා නන් නෙවෙයි හොඳේ ඒ වගේම තමයි තාත්තා රජ වුණාම අනේ අපේ අප්පච්චි නේද අනේ මගේ අප්පච්චි මලා කියලා හද්දොයේ දානිය දුන්න උන්දලා හරිද ඇමතිකම් වලට ආයේ අප්පච්චිව හොඳ මිනිහෙක් කරගෙන උන්දව බදා ගන්නවා මේ අවුරුදු සමයේ පසු එළඹෙන්නේ ආන් ඒ අම්මා තාත්තා ගාවට යන මහ ගෙදරට නෑගම් යන ඒ යුගයේ හොඳේ එහෙමනම් ඉතින් පුතා යමුද බලන්න නෑගම් කියපුවහම ඔන්න බලන්නකො තව ටික දවසකින් සමහරු රිලවුන් චීනයට යාම කෙසේ වෙතත් බල්ටි දෙක තුනක් එහෙම ගහලා බඩ කරණම් හිටු පිනුම් එහෙමත් ගහලා කදමල්ලත් කරතියන් ආයේ මහ ගෙදරට නෑගම් යන්න පුළුවන් හොඳේ එහෙම නෑගම් ගිය හෝ යන්ට හදන පළමු හෝ අවසාන අවස්ථාව නම් මේක නෙමෙයි. මේගොල්ලෝ බල්ටි ගැහුවට මේ රටේ ප්‍රශ්න විසඳුනේ නෑ. විසඳෙන්නෙත් නෑ. මේ උන්දලා එහෙන් මෙහාට මෙහින් එහාට පැනපු පැනිල්ලට එහෙම ප්‍රශ්න විසඳුනා නම් එහෙනම් ඉතින් මේ රට දැන් සුරපුරයක් වෙලා තියෙන්න ඕනේ හොඳේ. මේ පණින්නේ තමන්ගේ යහපතට පමණමයි. හරිද? ඇමතිකමට ඇති ආශාවට පමණමයි. තනතුරු වලට ඇති කැමැත්තට පමණමයි. පුළුවන් නම් කියන්න මේ උන්දලා මේ පක්ෂ මාරු කරපු ඉතිහාසය විමසලා එහෙම පැනලා රට හදපු රට ගොඩගත්තු එක උන්ද කෙනෙක්ගේ නමක්. හොඳේ එහෙව් කෙනෙක් එහෙම හිටියොත් අනේ මතක් කරලා ටෙලිවැකියට කියන්ට කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. පුවත් නිමයි ඔබට සුබ දවසක්.